වෙනද වගේම ඔයාල හැමෝම අපගේ ද ට්‍රවල් ලෝඩ් නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නයන්නේ ඔයාලා හැම්මෝටම වැදගත් කාරණාවක් ගැනයි. ඒ තමයි රුමේනිියාවට අන්නෙ කොහොමද. මේ සඳහා කොප්මන මුද්දලක් වැෑවෙනවාද. ඒ වගේම රුමේනිියාවේ ආර්ථිකය අධ්‍යාපපනය වියදම් ඇතුළුව සෑම දෙයක්ම මේ වීඩියෝව තුළින් අද අපි කියනවා. ඉතින් තාමත් අපේ චැනල් එක සබස්ක්‍රයිප් කරල නැත්නම් ැන්ම සබස්ක්‍රයිබ් කරන්න. අද වනවිට රුමේනිියාවේ රැකියාවකට යාම සඳහා රුපියල් ලක්‍ෂ දහතුනත් පහළවත් අතර ගානක් වියදම් වෙනවා. තවත් ඉදිරියේද මේ ගාන වැඩි වෙන්නත් පුළුවත්. මෙහි සාමාන්‍ය වැටුපෙලෙස ඩොල හයිසියක් තක්වන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි වැටුපක් ලබාගන්න රැකියාවන් තිබෙනවා. ඔල හැමෝම දන්නවා රුමේනිාව කියන්නේ හොඳ යුරෝප් රටක්. යුරෝප් රටවල්බලින් අඩුම වියදමකින් සහ ලේසියම ඇතුල්වෙන්න පුළුවන් රටක් තමයි මේ රුමේනිියාව කියන්නේ. ඒ වගේම රුමේනිියාව කියන්නේ නිදහස් සංචරණ සහ ආර්ථික කලාපයක්. මේ රට තුළ වසර පහකට වඩා ජීවත්තුනොත් මෙහි ස්ථීර් පදිංචිය සඳහා ඔබටත් එල්ලුම් කරන්න පුළුවන්. ඔබත් මෙහි සාමාජිකෙක් කෝහෝත් යුරෝපා රටවල්වෙල සිටිනක් පදිංචිකරුවන්ට ලැබෙනු වර ප්‍රසාද සියල්ලක්ම ඔබටත් ලැබෙනවා. ඒ අතර ප්‍රධාන වර ප්‍රසාධයක් ලෙස ඔබට කැමති අයුරේ වෙනත් යුරෝපා රටකට ගොස් රැකියාවක් කිරීමට ලේසියම්ම හැකියාව ලැබෙනවා. රුමනිියාවේ ආර්ථිකය ගැන කතා කළොත් මධ්‍යම යුරෝපයේ අනකුත් රටවල්වලට සාපේක්ෂව රුමේනිියාවේ ආර්ථිකය තරමක් ප්‍රබලයි. නමුත් රුමේනිියාව හැමෝම සලකන්නේ යුරෝපා සංගමේ දෙවන දුප්පත් රට ලෙසයි. නමුත් වන රටවල ආර්ථිකයක්ත් එෙක්ක රුමේනිියාවේ ආර්ථිකය අතර ලොකූ වෙනසත් දකින්න තියෙනවා. ඒ තමයි රුමේනිියාවේ ආර්ථිකය වෙනවසරවල්වලට වඩා වස්සරින් වසර ඉහල යනවා. ඒකට හේතුවක් ලෙස රුමේනිියාව මේ කාලේ පවතින්නේ විශාල වශය කාර්මිකරන්නේ වෙමින්. ඒ වගේම කෘෂිකාර්මික අත්තිනුන් රුමේනිියාව සිටින්නේ ඉහල තැනක. මේ සමගම නිල වශෙන් කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි රුමේනිියාවේ දැන්තියෙන වැටුප හිතාගන්නවත් දරිතරමට ඉහළගොස් අනාගතේ රුමේනිියාව ප්‍රබල රටබ්බවට පත්වෙනවා. රුමේනියානු ජනගහනේ සීයට නවයක් දුප්පතුන් ලෙස සංඛ්‍යයා ලේඛනවලින් දක්වා තිබෙනවා. නමුත් එහි වැඩිම දුප්පතුන් ප්‍රමාණයක් ජීවත්තෙන්නේ ප්‍රධාන නගරවලින් පිටවීමත් විශේෂත්වය. දෙදහස් විසි දෙක වර්ශය වන විට රුමේනිියාවත් දල දේශය නිෂ්පාධනය ඇමරිකාණු ඩොල බෙලියන තුන්සිියයක් පමණ වෙනවා. රුමේනියාාව ජීවන වියදම් ගැන කතා කළෝත් යුරෝපා සංගමේ ලාබදායම රටලෙස රුමේනිියාව දක්වන්න පුොළුවන්. ඒ වගේම, ොකේ හොඳම උසස් අධ්‍යාපන ක්‍රමයකුත් රුමේනිියාව තුළ තිබෙනවා. රුමේනි අනු විශ්ව විද්‍යාල අත්තරින් විසි තුනක්ම ලොකෙ හොඳම විශ්වවිද්‍යාල දහසාතරට එක්වී තිබෙනවා. මේ අනුව ඉදිරිවසර දහය තුළ යුරෝපා සංගමේ ප්‍රබල රටක් ලෙස රුමේනිියාවත් දක්වන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්් කරගෙන යන්න. අමත කරන්න පා. ම අපේ චැනල එක සබස්ක්‍රයි් කල නැත්නම් දැන්ම සබස්්‍රප් කරන්න හැමෝටම සුබ දවසක්